minyak ompong menggerang rantai tukar mandang nyusah tuyo gundul kesana sering ngampek kendul gendul wortel lati lo tampak lo yo jangkau jalannya miring-miring. ඉතින් අයවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට සාදරයෙන්. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි ඉතින් අපි හමු වෙන්නේ. මොකද අපේ මේ පාර O level තිබ්බදී මම මේ පාර O level ලිව්වා. දැන් ඉතින් සැනසීමෙන් YouTube එක ආයි පටන් ගන්න පුළුවන් වුණා මට. ඉතින් guys මගේ දැන් අපේ අලුත්ම channel එකේ අලුත්ම video එකක් විදිහට මට හිතනවා කරන්න Excel වලින් අපි අද කරන්න යන video එකෙන් කරන්නේ ඉගෙනේ අපි කොහොමද Excel sheet එක දැන් password එකක් දන්නේ නැහැ අපිට අපි දාපු Excel sheet එකේ password එක අමතකයි කියලා හිතමු ඒ password එක දන්නේ නැත්නම් කිසිම software එකක් use කරන්නේ නැතුව හරිද software එකක් use කරන්නේ නැතුව ඒ Excel sheet එකේ තියෙන password එක අයින් කරලා ඒකේ තියෙන data edit කරන්න පුළුවන් විදිහට අපි කොහොමද හදන්නේ කියලා අද මම මේ විදිහෙන් කියලා දෙනවා ඉතින් guys අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ෆයිල් එක මෙතන Excel ෆයිල් එක මම මේක YouTube එකේ description එකේ දාන්න link එක download කරගන්න එක ඉස්සෙල්ලම ඔයගොල්ලෝ මේක download කරගන්න ඕනේ Excel folder මේ Excel එක ඒක download කරගන්න ඕගොල්ලන්ගේ කොහරි ෆයිල් එකක මේකට ඊට පස්සේ ඔයා ඉස්සෙල්ලාම දැන් මේකේ දැන් මම මේක open කරලා වෙන්නන්ට මේනිනේ අපි දැන් මේ password එක දාන්න නැති වෙලා කිසිම software එකක් use කරන්නේ නැතුව ඒ data edit කරන්න එන එක තමයි මේ තියෙන්නේ හරිද එතකොට දැන් මේක තමයි Excel sheet එක මේ දීන්නේ හරිද ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ මෙන්න මේ Excel sheet එකම control එක C දෙන්න control එක C දීලා කරන්න control එක V දීලා paste කරන්න හරිද එතන මේ තින්නේ අනිත් copy ගන්න මේ තින්නේ copy.xlsx හරිද ඒක ඔයා F2 නැත්තම් මේ තින්නේ rename කියලා ඒක click කරන්න click කළා මෙතන මේ extension එක xlx කියන එක zip කරන්න zip zip දීලා අපි ගන්න මේක change කරන්න ඕනේ කියලා. ඔය එතෙන්දී yes දෙන්න. yes දුන්නාම ඔන්න දැන් ඔයාගේ copy කරපු file එක තමයි ඔයාගේ extension එක වෙනස් කරන්න ඕනේ. original එක වෙනස් කරන්න යන්න එපා. හරිද? ඊට පස්සේ දැන් මේ තියෙන්නේ ඔන්න zip කරපු file එක. දැන් ඔයා මේක ඇතුළ double click කරන්න. right click කරන්න එපා. double click කරාම ඔන්න තව ෆයිල් හතරක් එනවා ඊට පස්සේ මෙතන මේ තියෙන Excel කියලා එකක් මේ තියෙන Excel ඒ ෆයිල් එක ක්ලික් කරනවා මේ ක්ලික් කරාම ඔයාලට මෙතන යටටම කියවන්න පේනවා මේ worksheet කියලා category එක ඒක ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන තියෙන sheet 1 sheet 2 sheet 3 ඒ කියන්නේ මෙතන මේ තියෙන Excel sheet තුනක් මේක මෙතනින් Microsoft HTML වලට මේ connect වෙලා තියෙන pipe එක එතෙන් ගියා මේ sheet 3 කියන එක copy කරගෙන ආයෙන්නෝ ආපස්සට මෙන්න මෙතනට copy මේ අපි zip folder එක හැදී එතනට අර copy කරගත්ත මේ sheet 3 xml එක මෙතනට paste කරගන්න මේටි මේක ඊට පස්සේ ඕපන් කරගන්න මේ notepad එකෙන් වෙන එකකින්වත් ඕපන් කරන්න යන්න එපා notepad එකෙන් ඕපන් කරන්න ඕපන් කරාන් පස්සේ ඔයාලට මෙන්න code එකක් එනවා ඒකේ ඔයා මෙතන control f දීලා මෙන්න මේ protect කියන word එක ගන්න ගැවුවා මේ තියෙන මෙන්න මේ ඔයාලා දැන් මෙතන ඉන්ඩිකේට් කරනවා ප්‍රොටෙක්ෂන් කියලා. එතෙන්දී මේ තියෙන ඕපන් බ්‍රැකට් එකක් තියෙනවානේ. ඕපන් බ්‍රැකට් එකත් එක්ක ඔයා මෙහෙම ඇදගෙන යන්න. ඇදගෙන ගියාම ඔයා නතර කරන්න ඕනේ මේ තියෙන සිනාරියෝ සම අන්න එතනට එනකන් කොපි කරගන්න. එතෙන්ට කියන්නේ මෙන්න මේ දක්වාම කොපි කරගන්න ඕනේ. ඉන්න මම කයි කරන්නම්. මෙතන ඕපන් බ්‍රැකට් එක එක්කම මෙතනද මේ සිනාරියෝ equal 1 ඔ ක්ලෝස් බ්‍රැකට් ඔන්න ඔය ටික සිලෙක්ට් කරලා ඩිලීට් බටන් එක ක්ලික් කරන්න ඔන්න ඩිලීට් වුණා ඊට පස්සේ දැන් ඔන්න ඔච්චර කරන් තියෙනවා වෙන මොකක් කරන්න නැද්ද බා ඊට පස්සේ වා control s දෙන්න save කරගන්න දැන් save වුණා මගේ ෆයිල් එක save වුණා ඊට පස්සේ ඔයා ආයි දැන් මේක දැන් copy කරගන්න මේ c3 xml කියන HTML කෝඩ් එක. ඒක කොපි කරගෙන යන්න ඔයා zip කරපු ෆෝල්ඩර් එක. ඒක ඇතුළටම ආයෙන්නේ Excel. ඒ කැටගරි වලින් යන්නේ worksheet. දැන් මෙතන අපි දැන් මෙතන කොපි කරගත්ත මේ sheet 3 එක තියෙනවා නේද? ඒක අපි මෙතනට දාන්න කලින් මේ ෆයිල් එකේ තිබ්බ sheet 3 එක delete කරන්න. ඔයා මෙතනදී මේ අහන උත්තරේ ප්‍රශ්නෙට delete දෙන්න yes කරන්න. උන් දැන් delete වුණා. ඊට පස්සේ
ඔය අතන කොපි කරන්න C3 XML එක අපි අර ප්‍රොටෙක්ෂන් කීන එක බැක්ස්පේස් කරලා ඩිලීට් කරලා සේව් කරපු එක ඒක අපි කොපි කරලා මෙතනට ගේන්න නැහැදී ඒ අපි කොපි කරපු එක මෙන්න මෙතන paste කරා paste කරාම පොඩ්ඩක් විනාඩියක් වගේ කාලයක් ගත වෙනවා මගේ කන ඉක්මනට ආවා ඊට පස්සේ දැන් මේ තේමී ඔයා දැන් අර ප්‍රොටෙක්ෂන් කියලා සර්ච් කරලා ප්‍රොටෙක්ෂන් කියලා අයින් කරපු සෙන්ටෙන්ස් එකම මේකේ අයින් කරලා තියෙනවා ඊට පස්සේ ඔයා කරන්න දැන් ආයෙ එන්න මේ මෙන්න මෙතනට මෙතනට ඇවිල්ලා දැන් ඔයා මේ සිප් කරපු ෆයිල් එක දිනනනේ ඒක ආයෙ රීනේම් කරන්න රීනේම් කරද්දී නම නෙමෙයි රීනේම් කරන්න ඕනේ එක්ස්ටෙන්ෂන් එක ඒකෙදි ඔයා XLSX දෙන්න ඒ කියන්නේ XL වල extension එක දීලා ඔයාගේ යන්න මේක change කරන්න ඕනේ කියලා ඔව් කියන්නේ ඒක yes දෙන්න ඕනේ දැන් ඔයාගේ ඒ copy කරපු XLSX එක ආයි හැරුණා ඊට පස්සේ දැන් ඔයා ඒක open කරන්න open කරාම ඔයාට බලා ගන්න පුළුවන් ඕනේ දැන් ඕක open වෙනවා මෙතනින් අහන enable ටිකින් මේක enable දෙන්න ඊට පස්සේ ඔයා මෙතන මුකක් කරී එකක් edit කරන්න යන්න ඕනේ edit කරද්දී මෙතන message එකක් අහනවා Within the cell or chart, you are trying to change this on the protect sheet. To make change and protect the sheet, you might to be requested to enter password. Onna guys, sitting. Boy, Excel lege apni yara delete karapu protection kena e word dega ma in karam passe. Apni da main na main second dega. Main thing calculation ne ke calculation sheet tar gya ma apni da ekapka penas karam deni nahe. ඔයා මෙතන ඩෑෂ්බෝඩ් එක වෙනස් කරන්න පුළුවන්. ඒක දැන් මම බැක්ස්පේස් කරපු දෙයක් මම මෙතනින් අයින් වුණා. හැබැයි වාට කැල්කියුලේෂන් වලට ගිහිල්ලා මොකක් හරි වෙලා බැක් කරන්න ගිහපු ගමන් අපිට error message එකක් එනවා. ඔයාට මේක වෙනස් කරන්න ඔයාගේ මේක protect sheet එක නෙමෙයි unprotected sheet එක කියලා. ඒකට password එකක් දාන්න කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් guys මගේ මේ channel එකේ අනිත් වීඩියෝ එක විදියට මම මේක දාන්න තමයි ඉතින් කල්පනා කරේ මම ඕගොල්ලන්ට මේ ෆයිල් එක මම දාන්නම් මගේ description එකේ ඉතින් guys වෙනදා වගේම අදත් මම මේ දාන වීඩියෝ එක subscribe කරන්න share කරන්න like කරන්න ඒ වගේම ඉතින් තව යාළුවන්ට share කරන්න එහෙනම් guys අපි තවත් අලුත්ම vlog එකකින් හම්බ වෙමු